හරි අලුවනේ අන්ත කියලා දෙන්න යන්න ඔයාලගේ ඩෙස්ක්ටොප් එක කස්ටමයිස් කරගන්න හැටි කියලා දෙන්න. හරි ඉතින් මුලින්ම ඔයාලගේ ඩෙස්ක්ටොප් එකේ තියෙන අයිකන්ස් ටික හයිඩ් කරගන්න හැටි බලමු. ඔයා කලින්ම කරන්න ඕනේ ඩෙස්ක්ටොප් එක උඩ රයිට් ක්ලික් කරලා ඒක view තියෙන එකට ගිහින් show desktop icon තියෙන එක අන්ටික් කරන්න. හරි ඔයාලට පේනවාද දැන් අපේටි මේක තිබ්බ අයිකන්ස් ඔක්කොම හයිඩ් වෙලා ගියා. හරි එහෙනම් දැන් බලමු ඔයාලගේ task bar එක පොඩ්ඩක් වෙනස් විදිහකට හදාගන්න. හරි කලින් කරන් දෙන්නේ task bar එක උඩ right click කරන්න. ඒක වෙන tool bars කියලා. ඒකින් new tool bar කියලා දෙන්න. මෙතන ඔයාලගේ new folder එකක් හදන්න. ඒක නම් කරන්න center ටූල් බා කියලා. මම මේ විදිහට මේක හොය හදාගත්තා. එදින කොහල ගන්න. හරි දැන් මෙතන මේ සෙන්ටර් ටූල් බා කියලා තියෙනවා. ඒක උඩ දෙපාරක් ක්ලික් කරලා සිලෙක්ට් ෆෝල්ඩර් දෙන්න. ඊට පස්සේ ඔයාලගේ ටාස්ක් බා එක අන්ලොක් කරගෙන මේක මෙන්න මේ හරියට කරද්දලා හරි ඊට පස්සේ ෂෝට් ටෙක්ස්ට් ෂෝට් ටයිටල් කියන ලයින් කරන්න. හරි ඊට පස්සේ ඔයාලගේ ටැස් බාර් එක ලොක් කරගන්න. හරි ඔයාලට පේනවා ඇති දැන් අපේ අයිකන්ස් ටික මැදට ආවා. හරි දැන් මේ පැත්තේ තියෙනම අයිකන්ස් ටික ඇතුළට දාගන්න හැටි බලමු. කලින්ම කරන් තියන්නේ මේකක් මෙහෙම ඇතුළට දාගන්න. මේකත් මෙහෙම දාගන්න. හරි හරි ඔයාලට පේනවාද දැන් මෙතනින් තමයි ඔයාලට අයිකන්ස් ටික ගන්න තියෙන්නේ. හරි දැන් අපිට ලයිට් බෝල් පේ එකක් දාගන්න හැටි බලමු. හරි එදේ ඊළඟට ඔයා මේක උඩ ටික් කරලා මම නම් පාවිච්චි කරන්නේ ලයිව් වෝල් පේපර් එන්ජින් එකට වෝල් පේපර් එන්ජින් කියන එක. හරි දැන් මේ විදිහට තමයි ඔයාලගේ වෝල් පේපර් එන්ජින් එක තියෙන්නේ. මේ ලොන්චර් කියන එකට යන්න. හරි ඔයාලගේ එතකොට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එයි. ඒක තියෙනවා ඔයාලගේ සේව් කරගත්ත නැත්නම් ඒකට මෙන්න ලයිව් වෝල් පේපර් එක. මම නම් තෝරගත්තේ මේ ටෙක්නෝ කියන වෝල් පේපර් එක. හරි ඊට පස්සේ ඕකේ කරන්න. හරි දැන් පේනවා මේකේ ඔයාලට පේනවා මේකේ ලයිව් වෝල් පේපර් එකක් තියෙනවා. හරි ඉතින් මේකෙන් ඔයාගේ මේකේ මෙහෙම යන ස්පීඩ් එක වැඩි කරගන්න පුළුවන් අඩු කරගන්න පුළුවන් නැත්නම් මේකේ පාට මාරු කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේකේ නම් මෙහෙම තෝරන්න වෙනස් කරන්න පුළුවන්. හරි නැත්නම් ඔයා ගාවම තියෙන ලයිව් වෝල් පේපර් එකක් තියෙනවා නම් ඒකත් මේකට ඇතුළ දාලා ඒකත් ලයිව් වෝල් පේපර් එකක් විදිහට හදන්න පුළුවන්. දැන් මේකත් තියෙන්නේ මේ වෝල් පේපර් එකක් තියෙන්නේ මම මේ නික YouTube එකෙන් වීඩියෝ එකක් ඩවුන්ලෝඩ් කරගත්ත එක. හරි දැන් අපෝ ඩිෆෝල්ට් වෝල් පේපර් එක කරලා දාලා හරි දැන් ඉතින් කියලින් යන්නේ ඔයාලගේ ඩෙස්ක්ටොප් එක රේන් මීට ඩෙස්ක්ටොප් කස්ටමයිසේෂන් ටූල් එකේ කස්ටමයිස් කරන්න කියලා දෙන්නේ. මේ තියෙන රේන් මීට එක ඒක ඕපන් කරගන්න. ඊට පස්සේ මෙතන මේක මැනේජ් කියන එකට දීලා එතකොට මෙහෙම එනවා. මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා. හරි දැන් මම මේ මෙතන තියෙන හැම ස්ක්‍රීන් එකක්ම ඔයාලට දෙන්නම්. ඔයාලට මේක ඩවුන්ලෝඩ් කරගෙන විතර ඇදින්නේ. හරි කලින්ම දාමු මේ මෙතන ස්ක්‍රීන් එකක් කියන විෂුවලයිසර් එක.
ඔයාලට කැමති තැනකට මේක දාගන්න පුළුවන්. මම මේ වගේ තැනකට දාගන්නවා. අය තව තියෙනවා මේ ඔයාලට ඕන නම් මේ වගේ මේ ක්ලොක් එක දාගන්න පුළුවන්. නැත්නම් ඔයාලට මේ ක්ලොක් එක දාගන්න පුළුවන්. දැන් මේ වගේ දෙයක් ඔයාලට අන්ලෝඩ් කරන්න ඕනේ. මේක අන්ලෝඩ් ස්ක්‍රීන් කරන්නේ. හරි දැන් මම මේ ක්ලොක් එකත් අයිනෙට මැදලා දාගන්නවා. මේ ඉලස්ට්‍රෝ කියන්නේ මේ රේන් මීටර් එකටම එන ස්කින් එක. මේ ලයින්ස් 2.0 එකේ තියෙනවා ඔයාගේ බැටරිය එක ගැන පෙන්නන එක, CPU එක ගැන, GPU එක ගැන, hard drive එක ගැන, RAM එක ගැන ඒවා හැම තියෙනවා. මම ඉතින් CPU එක දාගන්නවා. ඊට පස්සේ මේ රේන් මීටර් ඩොක් කියන එක දාගන්න. මෙතන තියෙන හැම එකක්ම වැඩ කරන එක තියෙන්නේ. එතකොට මේ කම්පියුටර් එක ඕන නම් මෙතන රීසයිකල් බින් එක තියෙනවා. මෙන්න මෙතන තියෙනවා ඩවුන්ලෝඩ්. අමතක වෙන Google Chrome එක, Facebook එක, Gmail එක තියෙනවා. හරි එහෙනම් ඊළඟට බලමු ඔයාලගේ මේකේ තියෙන hard drive icon එක change කරන්න ඕනේ කියලා. හරි දැන් ඔයාලා දැන් Windows 10 හරි 8 හරි computer එකක් තියෙනවා නම් ඒකටත් මේ විදිහටම මේ ඔක්කොම වැඩ කරනවා. හරි කලින්ම කරන්න ඕනේ ඔයාලගේ start menu එකේ search කරන්න notepad කියලා. හැබැයි notepad එක මෙතන තියෙනවා, ඒක open කරගන්න. بس එතන ගහන්න මේ විදියට. කියන දෙයක් තියෙනවා. දැන් ඔයාලගේ චේන්ජ් කරන් ඉන්න ඔයා තෝරගත් අයිකන් එක ඒ ඩ්‍රයිව් එකේ ඇතුළට දාන්න ඕන. දැන් මම මේක සී හාඩ් එක දාලා තියෙන මෙන්න මේ අයිකන් එක. මෙන්න මේ අයිකන් එක. හරි. ඊට පස්සේ ඔක් icon කියලා ගහලා දැන් ඔයාලගේ icon එකේ නම තියෙන්නේ එන්න ඒක දාන්න ඕනේ. capital අකුරු ඒ විදිහට දාන්න. visit antimeter .ico කියලා ගන්න. හරි ඊට පස්සේ ෆයිල් එකට ගිහින් සේව් ඇස් දෙන්න. ඒක වාක ඔටෝ රන් කියලා නම දෙන්න. ඊට පස්සේ මම txt කියනක inf කියලා දෙන්න. එතන දීලා ඔයාලගේ c එකට දානවා නම් වෙන හාඩ් එකකට කොපි කරලා ඊට පස්සේ ආපහු දාන්න. ඒ ඔයාලට කොපි කරන්න දෙන්නේ. මෙන්න මේ විදියට මැසේජ් එකක් එනවා. මෙන්න වෙන හාඩ් ඩ්‍රයිව් එකකට කොපි කරලා
me den auto run file එක cut කරලා මේ hard එකේ paste කරන්න. ඒක මෙතන මේ එකක් වෙනවා ඒක continue කරන්න. අරල් පේනවා දැන් මෙතන මේක ආවා. හරිනම් ඒ විදිහට මෙන්න මේ දෙකෙත් ඔයාලට කැමති නම් මේ hard drive එකත් කරලා බලන්න. දැන් මම මගේ hard drive තුනට මේ විදිහට දාගත්තා. දැන් තියෙන්නේ ඔයාලගේ computer එක restart කරගන්න. හරි ඉතින් මම දැන් මගේ computer එක restart කරගත්තා. මෙන්න මේ icon එකෙන් මම දැන් open කරගන්නවා. හරි. දැන් ඔයාලට පේනවා නේද? අපේ hard drive icon ටික වෙනස් වෙලා තියෙනවා. මෙන්න මේ විදිහට. හරි එහෙනම් මේ වීඩියෝ එකෙන් පෙර ඔයාලගේ ඩෙස්ක්ටොප් එක කස්ටමයිස් කරගන්න හැටි කියලා දෙනවා ගැන. හරි. ඔයාලා මේ channel එකට අලුත් නම් මතක ඇතුව අපිව subscribe කරලා තියාගන්න. හරි. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.